ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෞතර මේ බුදු දහමේ අපි හැමදෙනාටම සසරින් එතෙර වෙන ලස්සන මගවල් පෙන්වලා තියෙනවා. ඉතින් ඒ සුන්දර මගක් අනුගමනය කරලා සසර භව ගිමන් නිවන්නට යන සොඳුරුතර ගමනකට තමයි අපේ මේ සත්පුරුෂ පින්වතුන් හැමදෙනා අද මේ අනුයාත වෙන්නේ. කලකදී ලෝකේ 15 වෙනි සම්මා සම්බුදුවරු මේ ලෝකේ පවතින යථා ස්වභාවය මනාව පෙන්වලා දීලා මේ ලෝකේ පවතින යථා ස්වභාවය අවබෝධ කිරීමම මේ ලෝකයේ ගැන කලකිරෙන්නට ප්‍රමාණවත් බව උන්වහන්සේ පෙන්නවා. ලෝකය ගැන කලකිරුණු කෙනෙක් ඒ ලෝකයට නොඇලී ලෝකයෙන් එතරට වඩිනවා කියන කාරණාවත් උන්වහන්සේ මේ දහම තුළ අපට ලස්සනට පෙන්නවා. ඉතින් අන්නේ දහම් මාර්ගය අනුගමනය කරලා අපේ නොදන්නාකම මුලාව අවිද්‍යාව නිසා සුන්දර ලස්සන ලෝකයක් සිතින් හදාගෙන අපි හිතින් හදාගත්තු මේ ලෝකයට තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් මුසපත් වෙලා මේ යන සංසාර භව ගමන කොහොමහරි කෙලවර කරගන්නට තමයි අද අපේ මේ සත්පුරුෂ මව්වරු පියවරු උපාසක උපාසිකාව හැම දෙනාම මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔය නිවන් ගමන සුන්දර වෙන්නෙත් ලස්සන වෙන්නෙත් කෙනා කෙනාගේ අදහස් අනුව තමයි. කෙනෙකුට මේක දුෂ්කර වෙන්නත් පුළුවන්, කෙනෙකුට මේක සැපවත් වෙන්නත් පුළුවන්, කෙනෙකුට මේක නීරස වෙන්නත් පුළුවන්. ඒක කෙනා කෙනාගේ ස්වභාවය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. කොහොම නමුත් මේ නිවන් ගමනේ යන අපි හැම දෙනා දැන් අද දවසේ දැන් පැය කීපයක් තියෙනවා හැන්දෑවේ වෙනකල්. මේ පැය කීපය අපි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ නිවන් ගමනට වෙන් කරගන්නට පළමු කොට උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අදිෂ්ඨාන කරගන්න ඕනේ. කවුරුවත් කියලා බලෙන් එක්කන් ආව නෙවෙයිනේ නේද? කැමැත්තෙන් නේ ආවේ. ඉතින් එතකොට අපි ආපු වැඩේ සම්පූර්ණ කරගන්නට අපි හැමදෙනා අදිෂ්ඨාන පිහිටවාගෙනම දැන් මේ ගමනට සූදානම් වෙමු. දැන් මං හිතන හැටියට අපේ මේ සත්පුරුෂ පින්වතුන් බොහෝ කාලයක් මේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් භාවනා කරගෙන ඉන සත්පුරුෂ පිරිසක්. ඒ නිසා ධර්මීය පිළිබඳව භාවනාව පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. කොහොම නමුත් අද දවසෙත් තේරුම් ගන්න ඕනේ මොන භූමියේද අපි ඉන්න ඕනේ. පළමු කොටම බුද්ධ භූමියේ පිහිටන්න ඕනේ, මාර භූමියෙන් අයින් වෙන්න ඕනේ. මම මාර භූමිය වශයෙන් ඔබට කියලා දුන්නා අතීතයත් අනාගතයත් කියන තැන් දෙක. එතෙන්ට ඔබේ මනස අරන් යන්න එපා. මේ මොහොතේ මේ කරන භාවනා කර්මයේ කමටහනේ ඔබේ සිහිය පිහිටවා ගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේම තමයි ගුණය පැහැර ගන්නට හේතු වෙන වචනය කතාව කියන එක අඩු කරන්න ඕනේ. අඩු කියන්නේ නැතිම කරන්න ඕනේ. ඒ නිසා කතාව නැති කරගෙන හිටියොත් හොඳයි. එතකොට ඒ කෙනාට මේ නිවන් මඟ හොඳට වැඩෙනවා. නිවන් ගමනට අවශ්‍ය කරන අනිත් ඉන්ධන ටික ඔයාලා ගාව තියෙනවා. සංසාරේ ගොඩාක් පාරමිතා පුරපු අය ඔයාලා, ගොඩක් පිං කරපු අය ඔයාලා, සසරින් එතර වෙන්නට ගොඩාක් උත්සාහවත් වෙලා සංසාර ගමනේ බොහෝ ධර්මතා දියුණු කරපු අය. ඉතින් ඒ නිසා තමයි මේ කලයුගයේ මෙහෙම ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නේ. දැන් අපට තියෙන්නේ ප්‍රතිපත්තියයි ප්‍රතිවේදයයි කියන දෙක සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව අනුගමනය කරලා දැනගන්න තියෙන පුංචි දහම් කාරණා ටිකක් තියෙනවා. ඒ ටික දැනගෙන කරන්න තියෙන දේ කෙරුවාම අපට කෙදිනක හෝ කොයි මොහොතක හෝ මේ ධර්ම ස්වභාවය අවබෝධ වෙයි.
ඥාන දර්ශනය මදි ධර්ම ස්වභාවය අවබෝධ වෙයි. හරි, දැන් එහෙමනම් අපි මේ භාවනා වැඩසටහනට අද සම්බන්ධ වෙමු. අද මේ භාවනා වැඩසටහන අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙකුට වුණත් මුල ඉඳලා කරන්න පුළුවන් වෙන විදිහේ භාවනා ක්‍රමයක් තමයි මං අද ඔයාලට කියලා දෙන්නේ. ඒ නිසා හැම දෙනාටම මේකට සිත යොදලා, අලුත් පරණ හැමෝටම මේකට සිත යොදලා සම්බන්ධ වෙන්න පුළුවන් ලස්සන භාවනා මඟක්. අපේ පින්වතුනි, මේ භාවනා මඟට පළමුව දැන් ඔයාලා කරන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි දැන් මේ වෙනකන් ඔයාලගේ හිතේ තියෙන තියලුම දැනුම් සම්භාර ටික පැත්තකට තියන්න ඕන. එහෙම නැති වුණොත් වැඩේ වරදිනවා. ශාසනයේ අතදරුව බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ මොකුත් දන්නේ නැති ශාසනයේ අතදරුව බවට එන්න ඕන මේ භාවනා මාර්ගය ඉගෙන ගන්න නම්. අපි ගාව පණ්ඩිතකම් තිබ්බොත් එහෙම මේක කරගන්න හරි අමාරුයි. එනිසා මේ වෙනකන් ඉගෙන ගත්තෝ, දැන් මගෙම්මත් ඉගෙන ගත්ත භාවනා මාර්ග තියෙනවනේ. ඉතින් ඕවා වුණත් ඔක්කොම දැනට පැත්තකින් තියලා ඒවා කරගෙන යන්න. දැන් මේ අද දවස අවසන් වෙනකොට මේ වෙනකන් කරපු භාවනා මාර්ග හා දහම් දැනුම ඔක්කොටම මේක සැසඳෙනවා. ඒ හවස් වෙනකම් බිමින් තියන්න කියලායි මේ කියන්නේ. මේකේ මුල පටන් ගන්නකන් ආරම්භය පටන් අරගෙන යනකොට පරණෙව්වත් එක්ක නිකම්ම සැසඳිලා යනවා. එතකම් පොඩ්ඩක් අතීතයේ ඉගෙන ගත්තා හා ඔබ ගාව තියෙන දැනුම් සම්භාරයත් එක්ක මේක සසඳන්න යන්න එපා. සසඳන්න හැන්දෑවට. හරි. එහෙමනම් හොඳ හුස්මක් අරගෙන ඔක්කොම ටික අයින් කළා දාමුක බලන්න. හිතේ තියෙන ඒවා එහෙම අයින් කරන්න පුළුවන් නම් අපි හාමුදුරුවනේ, අද අපි hina වෙච්ච කට්ටිය තමයි නේද? කවන්නේ අපි දැනට අමතක කරලා දාමුකෝ. හරි, දැන් අපි මොකුත් දන්නේ නැහැ. දැන් මම ඔයාලට ලස්සන කතාවක් කියලා දෙනවා. දහම් පරියායක් මේක. සම්මා සම්බුදුවරු පෙන්නපු ලස්සන දහම් පරියායක් මගේ ක්‍රමයකට මං ඔයාලට කියලා දෙනවා. පොලිසියට හොරු අල්ලන්න ඕන වුණාම දක්ෂ පොලිස්කාරයෝ කරන වැඩක් තියෙනවා. ඒ තමයි හොරාගේ පැත්තට ගිහිල්ලා හොරා විදියට හිතන්න ගන්නවා. හොරා විදියට හිතනකොට දැන් හොරා මොකද කරන්න හදන්නේ කියන එක පොලිස්කාරයාට තේරුම් ගන්න පුළුවන්. පොලිසියේ මහත්තයාට තේරුම් ගන්න පුළුවන්. එක එක ක්‍රමයක්. දැන් අපි ඔක්කොම අපිට දැනුණත් නොදැනුණත් නොතේරුණත් ඔබත් මාත් මේ ලෝකයේ පුදුම බොරුවකට රැවටිලා ඉන්නේ. ඒක එසේ මෙසේ බොරුවක් නෙවෙයි. පටලවලා ගොතලා ගැට ගහලා අත ඇස් දෙක බැඳලා කරකවලා ඇතැරලා දාලා තියෙන්නේ අපිව. ඉතින් ඒ නිසා මේ අපි ඔහෙ අයාලේ යන ගමනක් තමයි අතරමං වෙලා මේ යන්නේ. එතකොට මේ ගැටේ ලෙහා ගන්නට, මේ මායාව ලෙහා ගන්නට, මේ ඇත්ත අවබෝධ කර ගන්නට අපිට මේ වැඩේ කරපු මිනිස්සයාගේ තැනට ගිහිල්ලා එතනින් හිතන්න වෙනවා. මං අද කියලා දෙන්න යන භාවනා මාර්ගය එතනින් එළියට එන එකක්. දැන් මං ඔයාලා ඔක්කොම, අපි ඔක්කොම අවිද්‍යාව කියලා නමක් දෙනවා ඔයාලා ඔක්කොටම. මගේ නම අවිද්‍යාවයි. දැන් මම ගත්තාම දැන් මං අවිද්‍යාව. මට ඕනේ මේ පුද්ගල సంతාන ටික රවට්ටලා රාග දේශ මොහ ආදි කෙලෙස් ඇති කරවලා ඒ අනුසාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරවලා මට ඕන තැන්වල සංසාරේ අරගෙන යන්න මට ඕනේ. දැන් අවිද්‍යාව මමනේ. එතකොට මට ඒක ඕනේ. දැන් මේ එක එක පුද්ගල సంతානයක්. දැන් එතකොට අවිද්‍යාව වෙච්චි මට මේ ලෝකේ
මේ අවිද්‍යාව කියන මම නැමැති මේ ධර්මතාවයට විතරක් මේ වැඩේ කරන්න බැහැ. මට මේ භෞතික වස්තු කීපයක උපකාරයක් ඕන මේ වැඩේ කරන්නට. හරි. දැන් මම මේ අවිද්‍යාව කියන වචනේ අරගෙන යනවා තවත් තැනකට. මොකක්ද? මම දැන් මැජික් කාරයෙක්. කවුද? මායාකාරයෙක්. ඔන්න දැන් මම මායාකාරය, අවිද්‍යාව මායාකාරයෙක්. අවිද්‍යාව හරි ලස්සන මායාවල් පෙන්නනවා අපිට. ඒ නිසා දැන් මම මේ ස්ටේජ් එක උඩ ඉන්න මායාකාරයා, මැජික් කාරයා. දැන් මම ඔයාලට මැජික් එකක් පෙන්වන්න හදන්නේ. මොකටද? ඔයාලව රවට්ටන්න. දැන් ඔයාලා ටිකට් අරගෙන සල්ලි දීලා ඇවිල්ලා ඉන්නේ මැජික් බලන්න හරි ආසාවෙන්. ඉතින් ඒ නිසා ඔයාලට දැන් මට මැජික් එකක් පෙන්වන්න වෙනවා, මායාවක්. දැන් මට ඒකට ලැබිලා තියෙන භෞතික වස්තු වල ස්වභාවය මෙහෙමයි. දැන් මට තියෙනවා මැජික් වැලි අහුරක්. මොකක්ද තියෙන්නේ? මැජික් වැලි අහුරක්, මායාකාරී වැලි අහුරක්. මායා පුංචි කියන්නේ නේද? ඉස්සරයි පුංචි කාලේ ඉගෙන ගත්තේ. ඒ වාගේ මැජික් වැලි අහුරක් තියෙනවා. දැන් ඔයාලා මොකුත් දන්නේ නැති අය කියලා හිතාගෙන මම මේ කියන්නේ. මොකුත් දන්නේ නැහැ නේද? පටිසම්පාද, චතුරාර්ය සත්‍ය, ආයතන, පුද්ගල, නාම රූප, මේ මොකුත් ඔයාලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි දැන් මම මේ පුංචි ළමයි ටිකකට වාගේ මේ කතාව කියන්නේ. එතකොට මේ මැජික් කාරයාට හම් වෙනවා මායා වැලි අහුරක්. මේ මායා වැලි අහුරේ ස්වභාවය මෙහෙමයි. එක එක වැලි කැටයක් ගත්තාම, මේ මායා වැලි අහුරේ එක එක වැලි කැටයක් ගත්තාම, ඒ වැලි කැටවල එක මායාවක් වෙන්නේ. ඒ වැලි කැට ටික එක හැම වැලි කැටයක්ම දැන් මෙහෙම අල්ලේ තියාගත්තාම වැලි කැටේ එක පාරමේ වැලි කැටේ මොහොතකට අතුරුදහන් වෙනවා. ආය මොහතකට ප්‍රකට වෙනවා. ආය මොහතකට අතුරුදහන් වෙනවා. ආය මොහතකට ප්‍රකට වෙනවා. මෙන්න මෙහෙම වැලි කැට ටිකක් තමයි මට හම් වෙන වැලි අහුර. ඒකයි එක මායා වැලි අහුරක් කිව්වේ. සාමාන්‍ය වැලි අහුර එහෙම වෙන්නේ නැහැ නේ. මේ මායා වැලි අහුරේ වැලි කැට එකපාරම අතුරුදහන් වෙනවා, ආයටක් ගාලා මතු වෙනවා. ආය අතුරුදහන් වෙනවා, ආය මතු වෙනවා. මේ වැලි කැට ටික එහෙම තමයි දැන් මගේ අල්ලේ තියෙන්නේ. දැන් මේ වැලි කැට ටිකෙන් තමයි මට ඔයාලව රවට්ටලා මගේ පැත්තට ඇදලා බැඳලා මට ඕන විදියට සෙක්වේ දක්ක ගන්න ඕනේ. හැබැයි දක්ක ගන්න මට තියෙන්නේ අර මායා වැලි කැට අහුර තමයි. ඔයින් එහා දෙයක් මං ගාව නෑ අය. ඔච්චරයි තියෙන්නේ ලෝ මට. ඔය ටික තේරුණාද? දැන් මේ මැජික් කාරයට, මායාකාරයට තියෙන්නේ මායා වැලි අහුරක්. ඒ මායා වැලි අහුරේ ස්වභාවය තමයි ඒ වැලි අහුර වෙන මොකුත් කරන්න බෑ. ඒ වැලි අහුරේ ස්වභාවය තමයි මොකද්ද? ඒ එක එක වැලි කැටයක් වෙන වෙනම අතුරුදහන් වෙනවා, ආයමතු වෙනවා. අතුරුදහන් වෙනවා, ආයමතු. බලුබ් එකක් ඔටෝ වෙනවා වාගේ. බල්බයක් ඔටෝ වෙන්නේ, මේ පත්තුවේ වීණි වෙන්නේ, අන්න ඒ වාගේ වෙනවා මේ වැලි කැටි. එහෙම වැලි කැටයක් තමයි මං ගාව තියෙන්නේ. එහෙම වැලි කැට අහුරක්ම මං ගාව තියෙනවා. හරි. දැන් බලමු මං කොහොමද ඔයාලට මේ ලස්සන මැජික් එක කරලා රවට්ටන්නේ කියලා. මේක හොඳට තේරුම් ගන්න, චිත්ත රූප මවාගෙන බලන්න. මේක තේරුම් ගත්තොත් සංසාරෙන් ගැලවෙන්න පුළුවන් මගක් ඔයාලට මතුවලා එනවා. ඉතා පහසුයි. මම ආට ප්‍රායෝගිකව මේක කරන හැටි ඊට පස්සේ උගන්වනවා. මේ න්‍යාය, මේ කාරණේ, මේ මැජික් එක ඔයාලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ సంతානේ දිහා බලපුවාම අපි කියෝ මේ අම්මලගේ මේ సంతානේ දිහා බලපුවාම මෙයා මේ අම්මා ලස්සන රෝස මලකට කැමති. ලස්සන රෝස මලක් මං කොහොම හරි මවලා පෙන්නුවොත්, මම මායාකාරයනේ, මවලා පෙන්නුවොත් මේ අම්මට, මේ අම්මා මාගේ පැත්තට වසඟ කරගන්න මට පුළුවන්. එහෙම එකක් තියෙනවා. දැන් මම බැලුවා, පරීක්ෂා කළා, මේ අම්මා ලස්සන රෝස මලකට කැමති. දැන් මට තියෙන්නේ ලස්සන රෝස මලක් මවලා ඒ රෝස මලට මේ අම්මගේ සිත ඇද බැඳගෙන
ඒ රෝස මල ඕනනම් මේක කරන්න මේක කරන්න කියලා එයාලව්වා කුසල් අකුසල් කරවලා මට ඕන විදිහට මේ සංසාරේ අරගෙන යන්න මට රෝස මලත් ඇති මේ අම්මව. දැන් මට රෝස මලක් තියෙනවද? මට රෝස මලක් නෑ. මංගාව තියෙන එකම දේ තමයි අර මැජික් වැලි කැට අහුර. හරි. දැන් මේ වැලි කැට අහුරෙන් මට ඕනේ මේ ස්ටේජ් එක උඩ ලස්සන රෝස මලක් හදන්නට. දැන් මම මොකද කරන්න? ඔයාලට නොතේරෙන්න මම දැන් මේ වැඩේ කරන්නත් එපේ. මම කරනවා ඉස්සරෝම, දැන් මෙහෙම තිබ්බහම වැලි ගොඩක් නේ තියෙන්නේ, මම හිතෙන් හදාගන්නවා රෝස මලේ හැඩේ. මං හිතෙන් හදාගන්නවා රෝස මලේ හැඩේ. හිතෙන් හදාගෙන ඒ එක එක වැලි කැටයක් ඒ රෝස මලේ හැඩේට එන විදිහට මම මෙහෙම හිස් අවකාශයේ ඔහොම ස්ටේජ් එකට තියාගෙන යනවා. ලස්සනට වැලි කැට ටික රෝස මලේ හැඩේට පෙති එන විදිහට ඔහොම ලස්සන මලක හැඩේට මම මේ වැලි කැට එකින් එක ඔහොම තියාගෙන යනවා. දැන් වැලි කැට ටික ලස්සනට මල හැඩේට තියෙනවා. හැබැයි දැන් ඔයාලා දුරනේ ඉන්නේ. දුර ඉන්න නිසා එක වැලි කැටයකුත් තවත් වැලි කැටයක් අතර හිදස නොපෙනෙන්නට මල් ළඟින් තියෙනවා. තිබ්බහම ඔයාලට අර වැලි කැට අතර හිදස පේන්නේ නැහැ. වෙන වෙන වැලි කැට පේන්නේ නැහැ. ඇයි? දුරින් ඉන්නේ ඔයාලා. ළඟ ඉන්න මට විතරයි, මං විතරයි දන්නේ මේ වැලි කැට තියෙන්නේ කියලා. කළුපාට රෙද්ද දානවා ඉස්සර වෙලා. කළුපාට රෙද්ද හොම ඉස්සරහින් දාලා මං ටක් ගාලා මලේ හැඩයට ළඟින් වැලි කැට ටික තියලා ටක් ගාලා රෙද්ද අරිනවා. අරපුවාම අන්න ලස්සන මලක් පේනවා. දැන් මේ අම්මට ලස්සන මලක් පේනවා. දැන් මගේ වැඩේ සාර්ථකයිනේ. ටිකයි සාර්ථක. මගේ වැඩේ දැන් ටිකක් සාර්ථකයි. මේ අම්මට ඔන්න ලස්සන මලක හැඩයක්, මලක රූ සටහනක් මට හදලා පෙන්වන්න පුළුවන් වුණා. දැන් ඔයාලා රැවටෙන්නේ නැද්ද? රැවටෙන්න ඕනේ. රැවටෙන්න ඕනේ. දැන් මායාව කරපු මම මොකද කළේ? කළු රෙද්ද වහලා ඊට පස්සේ මම මොකද කළේ? ඇතුලේ මායාව කළේ. දැන් බලන්න, එක කළු රෙද්දේ වහන්න ඉස්සර වෙලා මගේ අතේ තිබ්බ වැලි කැට ගොඩක්. මං කළු රෙද්ද වහලා ටක් ගාලා මලේ හැඩයට වැලි කැට ටික තියලා ටක් ගාලා කළු රෙද්ද ඇරියා. ඇරපු ගමන්ම ඔයාලට ලස්සන මලක් මවලා මම. හැබැයි මම කළේ මලේ හැඩයට වැලි කැට එකින් එක තියපු එකක්. මායාවයි රැවටිල්ලයි තේරෙනවනේ. ඔයාලා රැවටෙන අය, මං රවට්ටන කෙනා. දැන් ඔන්න මම වැලි කැට ටිකෙන් ලස්සන මලක් හදලා ඔයාලව රැවට්ටුවා. දැන් ඇත්තටම මොකද්ද මේ ස්ටේජ් එකේ දැන් මේ මම කළේ මායාකාරයා? වැලි කැට ටික ඔයාලව රවට්ටන්න ඕන නිසා වැලි කැට ටික මලක හැඩයට ළඟින් තිබ්බා. අතර හිදසක් නොපෙනෙන්න ළඟින් තිබ්බා. එහෙම කරලා මලක් හැදුවා. හරි. දැන් මේ වැලි කැට වල ප්‍රශ්නයක් තියෙනවානේ. මේවා මායා වැලි කැටනේ. මේ මායා වැලි කැට ෂණයකින් අතුරුදහන් වෙලා ෂණයකින් පහළ වෙනවා. එතකොට දැන් මම මලක් හැදුවට වැඩක් නැහැනේ. ඒ මල ෂණයකින් අතුරුදහන් වෙලා, ඇයිද වැලි කැට ඔක්කොම ෂණයකින් අතුරුදහන් වෙනවනේ? එතකොට ෂණයකින් අතුරුදහන් වෙලා ෂණයකින් ආපහු මතු වෙනකොට බලාගෙන ඉන්න ඔයාලට තේරෙනවා මේක මායාවක් කියලා. දැන් ඒකත් ඒකිනුත් දැන් ඔයාලව රවට්ටලා මං වැඩේ ගොඩ දාගන්න ඕනේ. දැන් මම මොකද කරන්නේ? දැන් හිතන්න ඔයාලා මායාකාරයා කියලා. දැන් ඔයාලයි මේ මල හැදුවේ කියලා. දැන් ඔයාලා මොකක්ද ඊළඟට අනුගමනය කරන්නේ? වේගය අඩු වැඩි කරන්න බෑ. ඒ උපදින බින්දෙන නැත්නම් ඒ උපදින පහළ වෙන පේන නොපෙනෙන ඒ වේගය සම මට්ටමටමයි සිද්ධ වෙන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක සාමාන්‍ය, ඒක ධර්මතා. ධර්මතා කියන්නේ ඒවා ස්වභාව ධර්මයේ ධර්මතා. ඒ වගේ වේගය අඩු වැඩි කරන්න අපට බෑ. ඒක ස්වභාවයෙන්ම මේ වැලි කැටවල ස්වභාවයෙන් සිද්ධ වෙනවා. දැන් මොකක්ද කරන්න ඕනේ? හරි, තිරයා බහුදාලා බෑ. දැන් මේ මල පැය ගානක්, අවුරුදු 20ක්, 30ක්, 40ක්, 50ක් මේ මල අම්මට ලස්සනට මේක උඩ පෙන්නගෙන ඉන්න ඕනේ.
එක මලයි තියෙන්නේ. මල් දෙකකුත් නැහැ. ආන්න හොඳි ලස්සන තැනක්. අපට මම මගේ දෙවැනි උපක්‍රමේ පළවෙනි උපක්‍රමේ තමයි ඔයාලට හිදස නොපෙනෙන්න ළඟින් ළඟින් වැලි කැට ටික මල හැඩයට තියෙන එක තමයි මගේ පළවෙනි දක්ෂතාවය, මගේ පළවෙනි උපක්‍රමය. එතකොට මගේ දෙවැනි උපක්‍රමේ තමයි මේ වැලි කැට ටික එකවරම බිඳිලා නැත්නම් එකවරම අතුරුදහන් වෙලා එකවරම පහළ වෙන වැලි කැට ටිකකින් නෙවෙයි මම මේ මල හදන්නේ. මම මේ මල හදන්නේ එක වැලි කැටයක් මෙතනින් තියලා ඒ වැලි කැටේ පහළ වෙලා බිඳෙන්නට ඉස්සර වෙලා පහළව පවතින වැලි කැටයක් තමයි ඊළඟට ළඟින් තියන්නේ. තේරුණ නැද්ද කතාව? දැන් වැලි කැට දෙකක් ගන්නකෝ. මේ වැලි කැට දෙක එකවරම අතුරුදහන් වෙලා එකවරම පහළ වෙනවා නෙවෙයි. සම වේගයකින් සිද්ධ වුණාට මේ වැලි අහුරේ සමහර වැලි කැට තියෙනවා. ඒ වැලි කැට අර සමහර වැලි කැට අතුරුදහන්ව පවතින කාලේ, සමහර වැලි කැට පහළව පවතින කාලේ. ඒවා අතුරුදහන් වෙනකොට අර අතුරුදහන් වෙච්ච වැලි කැට ටික පහළව පවතින කාලේ. මේ ඔක්කොම එකවරක අතුරුදහන් වෙලා එකවරක පහළ වෙනවා නෙවෙයි. කවල මේ වැඩේ සිද්ධ වෙන්නේ? දැන් මං කරනවා අර වැලි අහුරෙන් තෝරගන්නවා එකටම බිඳිලා එකටම පහළ වෙන්නේ නැති වැලි කැට ටිකක්. වෙන් වෙන් වුණු කවලම් වුණු ඒවා ටිකක්. කවලම් වෙච්ච ඒවා ටිකක් අරගෙන ඔන්න මල් පෙත්තේ මෙතනින් තියෙනවා වැලි කැටේ බිඳෙනකොටම නොබිඳී පහළව තියෙන වැලි කැටයක් ඊළඟට ළඟින් තියෙනවා. එතකොට මේ වැලි කැට ටික ළඟ ළඟ තියෙන හින්දා අර මැද වැලි කැට ටික බිඳුනට තවත් පහළව තියෙන වැලි කැට ටිකක් තියෙනවා. එතකොට මේ මලේ හැඩේ අතුරුදහන් වෙන්නේ නැහැ. අන්න මගේ දෙවෙනි දක්ෂතාවය. තේරුණාද අම්මලාට මේ කතන්දරේ? මේ වැලි කැටවල ස්වභාවයක් තියෙනවා. ඒ තමයි එක වැලි කැටයක් පහළ වෙලා, අපි කියමු වැලි කැටේ අපි කාලයක් බෙදාගමුකෝ මෙහෙම, එක වැලි කැටයක් පහළ වෙලා තප්පර 10ක් තියෙනවා. එහෙම හිතන්නකෝ, එක වැලි කැටයක් පහළ වෙලා තප්පර 10ක් තියෙනවා. තප්පර 10කට පස්සේ තමයි මේ වැලි කැටේ අතුරුදහන් වෙන්නේ. අතුරුදහන් වෙලා තප්පරයක් පවතිනවා, නැත්තම් තප්පර 2 3ක් පවතිනවා. ඊට පස්සේ ආපහු මේ වැලි කැටේ පහළ වෙලා තප්පර 10ක් තියෙනවා. දැන් පහළ වෙලා තප්පර 2ක් ගියපු වැලි කැට තියෙනවා, තප්පර 3ක් ගියපු වැලි කැට තියෙනවා, තප්පර 4ක් ගියපු වැලි කැට තියෙනවා. මම මොකද කරන්නේ? පහළ වෙලා තප්පරයක් ගියපු වැලි කැටයක් මෙතනින් තියෙනවා, ඊළඟට ඒක ළඟින් තියෙන වැලි කැටේ තියන්නේ පහළ වෙලා තප්පර 2ක් ගියපු එකක්, ඊළඟට තියන්නේ තප්පර 3ක් ගියපු එකක්, ඊළඟට තියන්නේ තප්පර 4ක් ගියපු එකක්. මගේ කපටිකම මේ ඔයාලව රවට්ටන්න. ඇයි? දැන් මට තියෙන වැලි කැට මට නිත්‍යව පවත්වන්න බෑ. ඒවා තප්පර 10කට පස්සේ අනිවාර්යයෙන්ම අතුරුදහන් වෙන ඒවා. හැබැයි මට ඔයාලට හැමදාම පවතින ලස්සන මලක් හදලා මෙතන පෙන්වන්නත් ඕනි. ඒ නිසා මට කරන්න වෙන ලොකුම උපක්‍රමය තමයි ඔන්න ඔය විදිහට වැලි කැට ටික මේ මල හැඩයට තියෙනකොට එක 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 ආයු කාලෙව්වා ළඟින් 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 තියෙන එක. දැන් අර තප්පර 10ක් සම්පූර්ණ වෙලා එක වැලි කැටයක් බිඳෙනකොට ඒ වටේටම තියෙන වැලි කැට ටික කොයි වගේද? සමහර ඒවා තප්පර 2ක් ගියපුවා, සමහර තප්පර 3ක් 4ක් 5ක් ගියපුවා. එතකොට ඔයාලට හිදස පේන්නේ නැහැ දුර හින්දා. මල අතුරුදහන් වෙනවා පේනවද? නැහැ. පුළුවන් නේ දැන් ඔයාලටත් මේ ස්ටේජ් එකට ඇවිල්ලා මේ මැජික් එක කරන්න පුළුවන් නේ? මායා වැලි කැට ටිකක් දුන්නොත් බැයිද රවට්ටන්න? පුළුවන් පුළුවන්. දැන් ඉතින් දන්නවනේ කරන වැඩි. දැන් මං කළු රෙද්දෙන් වහලා ඔයාලව රවට්ටන්න දාන මායාව දැන් ඔයාලා දන්නවා. මම මේ දෙකමනේ කියාගෙන ඉන්නේ. එතකොට ඕන්න මම කරන වැඩේ ඔයාලා රැවටෙන හැටි මේ කියාගෙන ඉන්නේ. දැන් මං ක්‍රම කීයක් ඊදුවද ඔයාලව රවට්ටන්න? දෙකයි. පළවෙනි එක, හිදසක් නොපෙනෙනාසේ මලක හැඩයට මේ හිස් අවකාශයේ වැලි කැට තිබ්බා මෙහෙම මෙහෙම මෙහෙම. ඒ වැලි කැට ටිකේ ස්වභාවය තමයි සම කාලයකදී ඉපදිලා බිඳෙන එක. තප්පර 10කට පස්සේ හැම වැලි කැටයක්ම ඉපදිලා බිඳිලා යන එක.
ඒ නිසා මම කලා උපක්‍රමයක් හැමදාම ඔයාලට මල තියෙනවා පෙන්වන්න ඕන හින්දා ඒ මල හදනකොට භාවිත කරපු වැලි කැට එකකට එකක් වෙනස් ආයු කාලයක් තියෙන වැලි කැට ටිකක් තමයි මල හදන්නට මම භාවිතා කළේ. ඒ නිසා දැම්මට පුළුවන් මොනතරම් වැලි කැට තප්පර 10කට පස්සේ අතුරුදහන් වුණත් මේ මංගාව ලස්සනට මල හැමදාම එක විදිහටම තියෙන විදිහට ඔයාලට මේ මායාව දැම්මට පෙන්වන්න දක්ෂ වුණා. පැහැදිලිද? කරපු හැටි තේරුණාද? තුන්වෙනි උපක්‍රමය. දැන් ඔයාලට ඕක පෙන්වුවත් බෑ. මේක මේ නිකන් හදපු එකක්ද මායාවක්ද කියන සැකේ එන්න පුළුවන්. මේ මල නිකන් නිසොල්මනේ තියෙන හින්දා නිකන් හෙල්ලෙන්නේ නෑ මොකවත්. හුලකකටවත් මේ මල හෙල්ලෙන්නේ නෑ. මේ මල නිසොල්මනේ තියෙන හින්දා ඔයාලට ආය සැක හිතෙන්න පුළුවන් මේක මේ ඇඳපු එකක්ද මේක මායාවක්ද මොකක්ද කියලා. ඒ නිසා මට ඔයාලව රවට්ටන්න මේ මල චුට්ටක් දැන් මේ හදපු මල පොඩ්ඩක් හොලවලා පෙන්වන්නත් එපේ. මේක මේ හුලකටත් වැනේ නෑ. ඇත්ත මලක්. බය නැතුව මේකට ආදරය කරන්න, මේකට ඇලුම් කරන්න, මේකට තණ්හා කරන්න මේක හොඳ ඇත්ත මලක් කියලා ඔයාලට පෙන්වන්න ඕනේ. ඒකට මල පොඩ්ඩක් හුලකට හොලවන්නත් පෙන්වන්න ඕනේ. දැන් කොහොමයි හොලවන්නේ? දැන් මල හොලවන්න ඕනේ. දැන් ඔන්න මම ප්‍රශ්න දෙකක් විසඳගත්තා. අර මායා වැලි කැට ටිකෙන් මලක් හැදුවා. ඒ මල හැමදාම පවතින එකක් විදිහට ඔයාලට පෙන්නුවා. දැන් මට මේ මල හෙලවෙන හැටි ඔයාලට පෙන්වන්න ඕනේ. කොහොමද දැන් මම ওই මල හොලවන්නේ? මතක තියාගන්න. මම මෙහෙම වැලි කැට ටික තිබ්බට පස්සේ මේ වැලි කැට මට තප්පර 10ක් ඇතුළත මේ වැලි කැට තප්පර 10ක් පවතිනවනේ. හැබැයි මේ තප්පර 10 ඇතුළත මට මේ වැලි කැටේ අරයි යන්න තරම් හයියක් නැහැ. එච්චර වේගයක් මං ගාව නැහැ. මං සාමාන්‍යයෙන් වැලි කැටේ පැත්තකට අරයි යන්න තප්පර 20ක් 30ක් විතර කාලයක් ගත වෙනවා. එතකොට මට අරයි යන්න ඔට්ටු වෙනකොටම මේ තප්පර 10ක අවසානයේ මේ වැලි කැටේ අතුරු දහන් වෙනවා. ඒ නිසා මට වැලි කැටේ හිට මෙහෙට අරයි යන්න බෑ. දැන් මම මොකද කරන්නේ? හැබැයි මට මල හොලවලා පෙන්වන්නත් ඕන ඔයාලට. රවට්ටන්න ඕන ඔයාලව. ඔයාලට අභියෝගයක් ආවා කියලා හිතන්නකෝ. මේ 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 වේදිකාව උඩට ඇවිල්ලා ඒ විදිහට මායා වැලි කැට ටිකකින් මලක් හදලා මල නිත්‍යව පවත්වන හැටි පෙන්නලා ඊට පස්සේ මේ මල හොලවලා පෙන්වන්නත් ඕන ඔයාලට. හැබැයි ඔයාලට වේගයක් නැහැ මේ වැලි කැටේ බිඳෙන්න ඉස්සර වෙලා හොලවන්නට. මොකද කරන්නේ? අනහ හරි. ඔය තියෙන පරණ දහම් දැනුමනේ අමතක කරන්න කිව්වට. නෑ, බොහොම හොඳයි. දැන් මට පුළුවන් මෙහෙම වැඩක් කරන්නට. මොකක්ද? අර වැලි කැටේ බිඳෙන දැන් මට බැහැනේ මේ තප්පර 10ක් ඇතුළත මේ වැලි කැටේ හොලවන්නට. ඒ වුණාට මට පුළුවන් මේ වැලි කැටේට වේගයක් දෙන්න. මට පුළුවන් මේ වැලි කැටේට වේගයක් දෙන්න. හැබැයි ඒකට යම් කාලයක් යනවා. වේගයක් දෙන්න පොඩ්ඩක් මෙහාට මෙව වෙන්න වාගේ. හැබැයි වැලි කැටේ එතන බිඳිලා අර මගේ වේගයෙන් හින්දා ආපහු පහළ වෙන වැලි කැටේ අපිට හිතාගන්නවත් බැරි තරම් චූටක් මෙයින් තමයි ආපහු පහළ වීම සිද්ධ වෙන්නේ. හේතුව අර වැලි කැටේ තිබ්බු තැනම වැලි කැටේ පහළ වෙන්න බැරි වෙන්න මං එතෙන්ට වායුවක් පුරවනවා. එතකොට වැලි කැටේට පහළ වෙන්නට ඕනේ හිස් අවකාශයක්. වැලි කැටේ හිස් දැන් වස්තුවක් තියෙන තැන වස්තුවක් පහළ වෙන්නේ නැහැනේ නේද? වස්තුවක් පහළ වෙන්න හිස් අවකාශයක් ඕනේ. ඒ හිස් අවකාශය පිරෙව්වොත් මං හුලකකින් හරි හිස් අවකාශය පිරෙව්වොත් එතකොට එතන වැලි කැටේ පහළ වෙන්න විදිහක් නැහැ. ඒ පහළ වෙන එක කොහොමවත් පහළ වෙන්නේ නිසා ඒකේ වැදිලා චුට්ටක් මෙහයින් තමයි මේ වැලි කැටේ පහළ වෙන්නේ. මට පුළුවන් වැලි කැටේ බිඳෙනකල් බලාගෙන ඉඳලා අතුරුදහන් වෙනකම් බලාගෙන ඉඳලා එතෙන්ට ෆුෆ් ගාලා හුලන් ටිකක් පුරවන්න. එතකොට දැන් මේ එතෙන්ට හුලම් පුරවපු හින්දා වායෝ ධාතුවකින් මං එතන පුරවපු හින්දා ඒ වැලි කැටේට ආපහු එතන පහළ වෙන්න බෑ.
බැරි නිසා යා මොකද කරන්නේ ඊට ඒක වැදිලා ඊළඟට හිස් අවකාශය තියෙන ළඟින් මේ වැලි කැටේ ආය පහළ වෙනවා. මං ඒ හුළඟ ආපහු තව ටිකක් ඒ පැත්තට තල්ලු කරනවා. අරක ආයෙත් තප්පර 10කින් බිඳුනට පස්සේ ආයෙත් පහළ වෙන එක පහළ වෙන්නේ තවත් චොට්ටක් එහැයි. ඔන්න දැන් මගේ ඊළඟ උපක්‍රමය. මොකක්ද උපක්‍රමය? මිදෙන කල් ඉඳලා පහළ වෙන්නට කලින් ඒ හිස් අවකාශය වායුවකින් පුරවනවා. අපි ওই වැඩේ කරනවා ඈ. අතක් උස්සන්න හිතෙනකොටම චිත්තජ වායුවකින් ඒ ප්‍රදේශය පුරවනවා අපි හැම වෙලාවෙම. ඒ නිසා ඒ වේගයට එතන ආපහු ඒ රූපකලාපය පහළ වීමට නොදී ටිකක් 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 උඩට උඩට මේ රූපකලාප තල්ලු වෙන කතාවක් අපි ගාව තියෙනවා. හරි, අපි ඒක පැත්තකින් දාමුකෝ. දැන් මේ මල දැන් මට පුළුවන් ඔන්න ඔය විදිහට කටින් හුලම් පිඹ පිඹ දැන් මායාවක් නෙමන් කරන්නේ. ඒ නිසා අපි එහෙම සරලව හිතමුකෝ. අරක අර වැලි කැටේ බිඳෙන කල් ඉඳලා දැන් එකවර නෙවෙයිනේ වැලි කැට ටික බිඳෙන්නේ, මතකනේ? එකවර නෙවෙයි බිඳෙන්නේ, වෙන වෙනම බිඳෙන්නේ. බිඳෙන කල් ඉඳලා ටක් ගාලා මම පිඹලා එතෙන්ට වායුව පුරවනවා. එතකොට ඒ හිස් තැන ආයෙ වැලි කැටයක් පහළ වෙන්න විදිහක් නැති නිසා එයා තව ටිකක් එහාට තල්ලු වෙලා තමයි ඒ වැලි කැටේ පහළ වෙන්නේ. මෙන්න මේ වැඩේ මම වෙන වෙනම කළොත් ඔය ඔක්කොම වැලි කැට ටිකට. හැබැයි එකවර කරන්න බෑ මේක. වෙන වෙනම වෙන වෙනම මම මේ වැලි කැට ටිකට වේගෙන් කරනවා මේ වැඩේ. එතකොට බලාගෙන ඉන්න ඔයාලට තේරෙනවා මේ මල චුට්ට චුට්ට එහාට යනවා වාගේ එකක්. ඔයාලා දුර ඉඳන්නේ බලන්නේ. ඔයාලට වැලි කැට පේන්නේ නැහැ. වැලි කැට වල හිදසක් පේන්නේ නැහැ. වැලි කැට බිඳෙනවා පේන්නේ නැහැ. ඒ ඔක්කොම පේන්නේ මායාකාරය වෙන මට. මමයි මේ ඔක්කොම වැඩ ටික දාන්නේ. මම හිමීට ස්ටේජ් එක උඩට වෙලා ඉඳගෙන අර වැලි කැට බිඳෙන්න බිඳෙන්න ඒ තැන්වලට වායුව පුරව පුරව අර වැලි කැට ටික 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 එකින් එක එකින් එක එකින් එක එහාට එහාට තල්ලු කරනවා. දැන් මේ වැලි කැට ටික සේරම එහාට තල්ලු කරලා ඉවරනකොට මොකද වෙන්නේ? මල චුට්ටක් එහාට ගියා. ওই ටික මේ පැත්තට තල්ලු කෙරුවොත් මල චුට්ටක් මෙහාට ආවා. දැන් මගේ ඒ ව්‍යායාමය සාර්ථකයි. මං කරපු වැඩේ තේරෙනවද ඔයාලට? මල හදපු හැටි තේරුණානේ. අර ඉපදෙන බිඳෙන මායා වැලි කැට ටික මල අතුරුදහන් නොවි හැමදාම පවතිනවා කියන එක ඔයාලට පෙන්නපු හැටි තේරුණානේ මං, නේද? ඒ මායාවත් තේරුණානේ. මායා තුනක් උඩට තියෙන ඒ මායාවත් තේරුණානේ. තුන්වෙනි මායාව තමයි මල එහාට මෙහාට තල්ලු කරන්න මං කරපු මායාව තමයි බලාගෙන ඉන්නවා බිඳෙනකල් තප්පර 10 ගිහිල්ලා වැලි කැටේ බිඳෙනකම් බලාගෙන ඉඳලා ටක් ගාලා එතෙන්ට වායුව පුරවනවා. ඊළඟ වැලි කැටෙත් බිඳෙනකම් බලාගෙන ඉඳලා ටක් ගාලා වායුව පුරවනවා. ඊළඟට ඊළඟ වැලි කැටේ තප්පර 10 සම්පූර්ණ වෙලා බිඳෙනකොට වායුව පුරවනවා. ඊළඟ එක තප්පර 10 සම්පූර්ණ වෙනකොට වායුව පුරවනවා. මෙහෙ මෙහෙ මෙහෙම කොහොම හරි මම මේ හිස් අවකාශයේ වායුව පුරවමින් මේ වැලි කැට ටික එහාටයි මෙහාටයි තල්ලු කරලා මල හෙලවෙන හැටි ඔයාලට පෙන්නනවා. දැන් ආස හිතෙන්නේ නැද්ද මලට? ඇයිද? එනේ ලස්සන මලකුත් තියෙනවා. ඒක ඇති වෙන්නේ නැති වෙන්නෙත් නෑ. ඒක හැමදාම ලස්සනට තියෙනවා. ඒ වගේ මේක ලස්සනට හොලකට හෙලවෙනවා. දැන් මලට ගොඩක් ආසයි. දැන් මේ මල මම ලන්සුවක් තියෙනවා. මේ මලට ඔයාලට විකුණන්නම් මං රුපියල් 1000කට 2000කට 3000කට කියලා ලන්සුවක් තියෙනකොට මේ මලට වැඩිපුරම තණ්හාව බඳින අය මේ මල ලොකුම ගානකට ලන්සු තියෙතියේ ඉල්ලනවා. ලොකු තරගයක් යනවා දැන් මෙතන මල ගන්න. දැන් මේ මල ගන්නට ඔයාලා අතර ලොකු තරගයක්. මේ අම්මා 2000ක් කියනකොට මේ අම්මා 3000ක් කියනවා. මේ මලේ වටිනාකම දැන් ලස්සන මලක්. දැන් මේ මල මවලා පෙන්නපු මට මොනවා හිතෙනවද? ඇද්ද මේ අම්මලා තරඟෙට පර්ස් ඇද්දගෙන මේකට ලන්සු තියතිය මේකට ලක්ෂ ගණන් වලට දැන් ලන්සුව යනකොට මේ මායාව මවපු මට මොනවා වගේ හිතෙනවද? ඒවලා හිතන්නේ. දැන් මමනේ දන්නේ මෙතන මලක් නැහැ කියලා. මංකලේ මායා තුනක් කියලා.
ඉති ඔන්න ඕකොම මං හිතන හැටියට මේ ධර්මය අවබෝධ කරපු උතුමන්ට මේ ලෝකයේ තියෙන ලස්සන ලස්සන මල්වලට වටිනාකම් දීලා ඒව අයිති කරගන්නට යන්න සටන දිහා බලාගෙන ඉන්නකොට ඒ ධර්මය අවබෝධ කරපු උතුමන්ට ඔය මායාව හදපු මට හිතෙන එකම හිතෙනවා ඇති. ඔයාලට හිතාගත්ත හැකිනේ උන්වහන්සේලාට හිතෙන්නේ කොහොමද කියලා අපි දිහා බලනකොට. නොනවතින සටනක් නෙමේ මල අයිති කරගන්න. හරි. දැන් අම්මේ ඔයාලට තේරුණාද මේ මායාකාරයා මගේ නම අවිද්‍යාව, මේ මායාකාරයා නැත්තම් මට තව නමක් දාන්න පුළුවන් මායයා කියලා තෝරන්න නමක් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ අවිද්‍යාව ඔයාලගේ හිතවල ලස්සන මලක් පෙන්නලා තණ්හාව ආසාව ඇති කරවලා ඔයාලා ලව්වා ලන්සුතියවලා මේ අම්මා 2000ට ඉල්ලුවාම අපේ අම්මා ගාව තියෙන 10 නම් අපේ අම්මා තකහනියක් දුවගෙන දුවගෙන ගිහිල්ලා මනිත් අම්මගේ බෙල්ල මිරිකලා හරි ඉතුරු 2000 හදාගෙන 4000කට අර මල ඉල්ලලා කර්මයකුත් ස්ට්‍රෙස් කරගන්නවා. මොකටද? අර මල අයිති කරගන්න. මේ අම්මගේ සල්ලි ටික එක හොරකම් කරගන්නවා. මොකටද? අර මල අයිති කරගන්න. නැත්තම් මේ අම්මා ගහලා බිම දානවා. මොකටද? අර මල අයිති කරගන්න. දැන් බලන්න මේ අම්මගේ හිතේ තණ්හාව ඇති කරවලා මං අම්මලා ටික කොටවන හැටි, මේ අම්මලා මහන්සි කරවන හැටි, අම්මලා ලව්ව රස්සා කරව කරව සල්ලි හොයවන හැටි අර මල පෙන්නලා දැන් බලන්නකෝ ඔයාලා ටිකගේ ඔක්කොගෙම ප්‍රූකඩ ටිකේ නූල් ටික මං ගාවනේ තියෙන්නේ. ඒ නූල් ටික ගන්න මං මොකද කළේ? මායා තුනක් කළා. ඇත්තටම මං ගාව තිබ්බේ අතුරුදහන් වෙන පහළ වෙන මායා වැලි කැට ටිකක් විතරමයි. හැබැයි ඒ වැලි කැට ටිකෙන් පුංචි මායා තුනක් කරලා ඔයාලා ටික මෙච්චර අමාරුවක මම දැම්මා. මෙච්චර අමාරුවක මම දැම්මා. අපට වෙලා තියෙන වැඩේ ගැඹුරුත් නැහනේ නේ. අපට වෙලා තියෙන වැඩේ එහෙම ලොකු ගැඹුරකුත් නැහැනේ නේ, තේරෙනවනේ අපට වෙලා තියෙන වැඩේ. දැන් මේක තේරුණා කියලා, දැන් මේ මායාව තේරුණා කියලා, මේ මායාව දැනගත්තා කියලා බෑ, මේක මෙහෙමමයි කියලා ඔයාලට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ, ඥානයක් පහළ වෙන්න ඕනේ මේක මෙහෙමමයි කියලා. දැන් අම්මේ ඔන්න ඔය මායාව වාගේ තමයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම, ඔය මල වාගේ තමයි මේ ලෝකේ තියෙන මේ අපි භෞතිකව දකින හැම දෙයක්ම මේ අවිද්‍යාව නැමැති මායාකාරයා අපට මවලා පෙන්නන්නේ. මේක මහ පුදුම මායාවක්. දැන දැනත් රැවටෙන එකනේ පුදුමි. ඒක එහෙම වෙනවා. ඔය මායාව දන්නව වුණත් ගිහිල්ලා ටිකට් දීලා ඉතින් ඒ වෙලාවට බලන්. ඇයි දැන් අපි චිත්‍රපටි බලන්නේ? බොරු කියලා දන්නේ නැද්ද? දන්නවනේ. ඒ වුණාට ඉතින් ඒකේ ආශාවයක් නැද්ද? තියෙනවනේ. සමහර වෙලාවට ගුටි කන මැරෙන නළුවත් එක්ක කරට කර අත දාගෙනත් චිත්‍රපටිය බලනවනේ. නළුවට ගහනකොට අඬනවනේ. මේ අඬන මැරෙන මිනිස්සයා මේට කරට අත දාගෙන ඉන්නේ මේ. නළුවත් එක්ක එකට එකතු වෙලා මේක බලන්නේ මේ. නිලියට කරදර කරනකොට අපටත් දුක හිතෙනවා. ඒ වුණාට දැන් මේ නිලියේ ඉන්නවා ළඟින් වාඩි වෙලා. එයාට කඳුළු පෙරාගෙන හොටු පෙරාගෙන අරක බලනවා. බොරු කියලා දන්නවා. ඒත් බලනවා. ඇයි මේ? අපේ අම්මලා මේ මායාව අපට පත්‍යං වෙලා තියෙන්නේ. මේක බලලා 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 සසර පුරාවටම බලලා මේව ආශ්‍රව වෙලා අනුශේ වෙලා තියෙන්නේ. පත්‍යං වෙලා තියෙන්නේ, සංයෝජන වෙලා තියෙන්නේ මෙවට. ඒ නිසා අරක බලලා බොරු බව දැනගත්තත් ඕක බලලා රස විඳින්නට පුළුවන් අපිට. එහෙමත් අතරක කෙනෙක් තමයි ඕක නිකම් මේ චිත්‍රපටයක් නේ, රඟපාන එකක් නේ, ඕක මොකක්ද කියලා ඕ නැගිටලා යන්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි. හැමෝට මේක කරන්න පුළුවන් කමකුත් නෑ. හැබැයි
අපිට ඕක ඔහොම දැනගන්නට කාලයක් මේ ඇත්ත දකින්නට සිද්ධ වෙනවා. කාලයක් මේ ඇත්ත දකිනකොට මේ ලෝක ස්වභාවයක් තියෙනවා, අපට ඔය ඇත්ත ප්‍රත්‍යක්ෂ වෙන වෙලාවක් එනවා. ඒකට මම ලස්සන උදාහරණයක් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් භාවනාවට යන්න ඉස්සර වෙලා මේ කතාවත් දැනගන්න. ලස්සන උදාහරණයක් කියලා දීලා තියෙනවා. මොකක්ද? දන්නවද? මේ ලෝකෙ මිනිස්සු මැරෙන බව දන්නේ කොහොමද යාලා? මේ අම්මා මැරෙනවා කියලා මේ අම්මලාට සැකයක් තියෙනවද? මේ අම්මා සදාකාලිකයි, මුන්දා මැරෙන්නේ නැහැ කියලා පිළිබඳ පුංචි හරි සැකයක් තියෙනවද ඔයාලට? නෑනේ. මේ මහත්තයෙක් සදාකාලිකයි කියලා සිතුවිල්ලක්වත් හිතෙනවද? කවුරු හරි රැවැට්ටුවොත් මේ මහත්තයා සදාකාලිකයි, බය නැතුව මේ මහත්තයා සල්ලි දීලා ගන්න කියලා රුපියලක්වත් වියදම් කරනවද? නෑ. ඇයි ඒ? ඒක ප්‍රත්‍යක්ෂ වෙලානේ තියෙන්නේ අපිට. මේ මහත්තයා මැරෙනවමයි කියලා ඒ ප්‍රත්‍යක්ෂ වුණේ මහත්තයා මැරෙනවා දැකලමද? නෑ. මහත්තයා තාම ජීවත්ව ඉන්නවා. කොහොමද ප්‍රත්‍යක්ෂ වුණේ ඒක? මේක මේ දෙවියෙක් කිව්වත්, බ්‍රහ්මයෙක් කිව්වත්, රහතන් වහන්සේ නමක් අහස ඉඳගෙන කිව්වත් නෑ මේ මහත්තයා නිත්‍යයි කියලා. බුදු කෙනෙක් කිව්වත් මේ මහත්තයා නිත්‍යයි කියලා අපි විශ්වාස නොකරන තැනටම මේ මහත්තයා මැරෙනවා කියන තැනක අපි ඉන්නේ. බුදු කෙනෙක් කිව්වත් ඒක විශ්වාස කරන්න නැති තැනක ඉන්නේ අපි. එච්චරට ඒක ප්‍රත්‍යක්ෂයි අපිට. මේ මහත්තයා මැරෙනවමයි, මෙයා සදාකාලික නෑ. තව උපරිම ඕනනම් අවුරුදු 120ක්, තවත් හිටියොත් 130ක් ඉඳි, එයින් එහනම් ඉන්නේ නැහැ කියලා අපිට ප්‍රත්‍යක්ෂයි. සදාකාලික නෑ කියලා. එහෙම උනේ කොහොමද අපිට? එහෙම උනේ වෙන අය මැරෙන දිහා බලාගෙන ඉඳලා නෙවෙයිද එහෙම උනේ? වෙන අය මැරෙන දිහා පුංචි කාලේ ඉඳලා මලගෙවල් වල වෙන වෙන අය, එක එක අය මැරි මැරි, වයසක අය මැරි 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 වැටෙනවා බලාගෙන ඉඳලා 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 අපිට ප්‍රත්‍යක්ෂ වුණා නේද? උපදින ළමයිනුත් මැරෙනවා. කිසිම අම්මා කෙනෙකුට මේ ළමයා සදාකාලිකයි කියලා ඔප්පු කරන්න බෑනේ. හිතෙන්නෙත් නෑනේ. එහෙම බෑනේ, මැරෙනවම නේ ළමයාත්. එතකොට උපදින ළමයි, පුංචි ළමයි, තරුණ ළමයි, මැදි වයසේ ළමයි, වයසක අය ඔක්කොම තාම ජීවත්ව හිටියත් ඒ හැමෝම මැරෙනවමයි කියලා අපිට ප්‍රත්‍යක්ෂයි. අය මොන භාවනාව කළත්, බුදුවරයෙක් කිව්වත් මෙයාලා සදාකාලිකයි කියලා අපි නම් විශ්වාස කරන්නේ නෑ. ඒක උනේ අර පුංචි කාලේ ඉඳලා. මහ කාලෙකුත් නැහැනේ. ඉතින් මාස 700-800ක්නේ අම්මේ අපේ මුළු ජීවිත කාලය. එතකොට මේ අම්මලා දැන් මාස 300-400ක්, මාස උපරිම 500ක් විතර. දැන් ඔයාලා මැරෙන මිනිස්සු දිහා බලබල ඔය මාස 500ට මහ ගොඩක් මැරෙනවා දැක්කෙත් නැහනේ. ඒ පුංචි දෙනා මැරෙනවා දැකලා ඔයාලා බුදු කෙනෙක් කිව්වත් විශ්වාස කරන්නේ මේ මහත්ය සදාකාලිකයි කියලා. මෙයත් මැරෙනවම කියන තැනක ඉන්නවාලා. හරි පුදුමයිනේ. පුදුම නැද්ද? ඒ ඔයාලගේ හිත් තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධය පුදුම නැද්ද? කවුරු හරි කෙනෙක් කිව්වොත් මාස 500ක් පුරාවට, දැන් ඔයාලගේ මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙච්ච අම්මලා අවුරුදු 50ක් කියලා කියන්නේ මාස 500යි. එතකොට අවුරුදු 50ක් කියලා කියන්නේ මාස 600යි. එතකොට මාස 600ක් ඕකිනුත් පුංචි කාලේම නෑ නේද? සාමාන්‍ය මාස 500ක් විතර තමයි දකින්න ඔය මැරෙන අය. මාස 500ට කීයක් විතර මැරෙනවා දැකලද ඔයාලා? මැරෙන මිනිස්සු කී දෙනෙක් විතර දැකලද සාමාන්‍ය? ඔව් 50-100ක් ඔය ජීවිත කාලේ. උපරිම 300-400ක් එහෙම නම් නෑ. ඉතින් උපරිම 300-400ක් කියමුකෝ ඔය ටීවී වලින් දැක්කුවත් එක්ක. උපරිම ඔය ඇත්තරම අපි ඇත්තටම අපේ ඇස් දෙකෙන් දැක්කේ උපරිම 100-200ක්. එච්චරත් නෑ කට්ටිය. හැබැයි බලන්නකෝ, මිනිස්සුයෝ 100ක් මැරෙනවා බලාගෙන ඉඳලා මේ කෝටි ගාණක් මිනිස්සුයෝ මැරෙනවමයි, නිත්‍ය නෑමයි කියලා ඔයාලට ප්‍රත්‍යක්ෂ වෙලා. කොහොමද එහෙම උනේ? එතකොට බිඳෙන රූප කලාප 50ක් දැකලා මේ රූප කලාප ඔක්කොම නිත්‍ය නෑ, මේ ඔක්කොම අනිත්‍යයි කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්න බැරිද? එහෙම කෙනෙකුට වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. ඔයාලට ඔය වෙලා තියෙන්නේ. මිනිස්සු 50ක් මැරෙනවා බලාගෙන ඉඳලා
මේ ඔක්කොම මිනිසු මේ ඔයගල් අඬන අතදරුවොත් දෙයනේ නිත්‍ය නෑ අනිත්‍යයි මෙම් කවදහරි මැරෙනවා කියන සංඥාව ප්‍රත්‍යක්ෂ අවබෝධය බුදු කෙනෙක් කිව්වත් විශ්වාස නොකරන තැනකට ඔයාලා ඇවිල්ලා 50ක් මැරෙනවා බලන් ඉඳලා. හොඳයි මේ අම්මලා සදාකාලික වෙන්න බැරිද? අපිට ඒක හරියටම කියන්න බෑනේ. මං කියන ඔයාලා මොනවා කිව්වත් ඒ අතීත මිනිස්සු මැරෙන්න ඇති. හැබැයි මේ අම්මලා ටික සදාකාලිකයි. මේ අම්මලා මැරෙන්නේ නැහැ. ඔයාලට මොකක්ද තියෙන සාක්ෂිය මේ අම්මලත් මැරෙනවා කියලා කියන්න? මොකක්ද තියෙන සාක්ෂිය? කොහොමද ඔප්පු කරන්නේ ඒක? අරයා මෙයා කිව්වා කියලා බෑ. ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන හොඳට ප්‍රායෝගිකව. මේක ඔප්පු කරලා පෙන්නන්න. එතස අපි නිරීක්ෂණය කළා නිගමනය කරන්නේ මේ අම්මලා ටික සදාකාලික නැහැ මේ අම්මලා මැරෙනවා කියලා. මේ අම්මලා මැරෙනවා කියලා කොහොමද ඔයාලා ඔප්පු කරන්නේ? මට දැන් මම පිළිගන්නේ නැහැ මේ අම්මලා මැරෙනවා කියන එක. මං එහෙම දෘෂ්ටියක ඉන්නේ. මං පිළිගන්නෙම නැහැ මේ අම්මලා මැරෙනවා. මං හිතාගෙන ඉන්නෙම මේ අම්මලා සදාකාලිකයි. මේ ඉස්සරහා ඉන්න අම්මලා ටික සදාකාලිකයි කියලා. හරි. දැන් මේ අම්මලා මැරෙනවා කියන එක මම නම් පිළිගන්නෙම නැහැ. ඔයාලට මොන જાතියෙන් හරි මට ඔප්පු කරවන්න වෙනවා මේ අම්මලා ටික මැරෙනවා කියලා. කොහොමද ඔප්පු කරන්නේ? මුන්දලා මරන්නත් එපා ඈ. මරන්නෙත් නැතුව මුන්දලා ජීවත්ව ඉද්දිම මට ඔප්පු කරන්න ඕනේ මේ අම්මලා ස්වාමීන් වහන්ස මේ අම්මලා සදාකාලික නැහැ මේ අම්මලා මැරෙනවා කියලා මට ඔප්පු කරන්න ඔයාලා. බුදුවරු කිව්වා කියලා මම ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කිව්වා කියලා මම ඒ තරම් දැඩි දෘෂ්ටියක ඉන්නේ. මම මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. මම පිළිගන්නේම නැහැ මේ අම්මලා මැරෙනවා කියන එක. මේ අම්මලා සදාකාලිකයි කියන තැනක මම ඉන්නේ. දැන් මට ඕනේ මේ අම්මලා මැරෙන්නේ නැහැ කියන එක ඔප්පු කරන්න විතරයි. මේ අම්මලා අනිත්‍යද දුක්ඛද අනාත්මද සතර මහා ධාතු වලින්ද හැදිලා තියෙන ඒවා මට අදාළ නැහැ. මං ඒවා පිළිගන්නේ නැහැ. මට ඕනේ මේ අම්මලා. මං ඉන්නේ සාමාන්‍ය ලෞකික ලෝකෙක සම්මුතියක් තුළ මම ඉන්නේ. එතකොට මට ඕනේ ඔයාලා මට පෙන්වන්න ඕනේ ඔයාලත් ඔය මැරෙනවා කියන එක අවබෝධ කරගෙන ඉන්නේ මේ සතර මහා ධාතු දැකලා නෙවෙයිනේ. බුදුබණ පදයක්වත් අහපු නැති බුද්ධං සරණං ගච්ඡාමිවත් කියපු නැති වෙන ආගම්වල මිනිස්සයෝ හිතාගෙන ඉන්න මිනිස්සු නිත්‍යයි කියලාද? නෑ, ඒ මිනිස්සුත් හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම මිනිස්සු මැරෙනවා කියලා. බණ අහලාද? බුදුවරු කියලාද? නෑ, යාලත් අනිවාර්යයෙන්ම දන්නවා මේ හැම මිනිස්සෙක්ම මැරෙනවා, එක්කෙනෙක්වත් සදාකාලික නෑ කියලා. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ අයට ආවේ බුද්ධ ශාසනයේ වචනයක්වත් ගෑවිලා නෙවෙයි. ඒ නිසා මාට ඔප්පු කරන්න මේ අම්මලා සදාකාලික නෑ කියලා බුද්ධ ශාසනයේ වචන නැතු. හරි, ඒක තමයි මම කියන්නේ. අතීතයේ අය මැරුණා මම ඒක පිළිගන්නවා. අතීතයේ අය ඔක්කොම මැරුණා මාත් දැක්කා මැරෙනවා. හැබැයි මේ අම්මලා මැරෙන්නේ නැහැ. මේ අම්මලා සදාකාලිකයි. ඒ ඔයාලනේ කියන්නේ. මේ අම්මලා මැරුණු හින්දා මේ අම්මලත් අනිවාර්යෙන් මැරෙනවා කියලා ඒ ඔයාලනේ කියන්නේ. මම ඒක පිළිගන්නේ නැහැ ඉතින්. ඔයාලා කිව්වට ඇහෙන්නේ නැහැ. ඒ අම්මනේ කියන්නේ එහෙම එකක් වෙනවා කියලා. සමහරට බුදුරජාණන් වහන්සේනේ එහෙම කියන්නේ. එනකොට මම ඒක පිළිගන්නේ නැහැ. මම වෙන ආගමක කෙනෙක්. මං වෙන මිත්‍යා දෘෂ්ටියක්. මේ ලෝකෙ නිත්‍යයි කියන මිත්‍යා දෘෂ්ටියේ දැඩිව ඉන්න කෙනෙක්. මම පිළිගන්නේ නැහැ මේ අම්මලා. හා, මේ අම්මලා ටික මැරෙනවා වෙන්න පුළුවන්. මේ අම්මලා මැරෙන්නේ නැහැ. මේ අම්මලා නිත්‍යයි. මට ඔප්පු කරන්න පුළුවන් නම් මේ අම්මලා. ඔහොම කටවචනෙන් බෑ අම්මේ. මේක මොනවා හරි ප්‍රායෝගික ක්‍රමයක විද්‍යාව කියලා කියන්නේ මේ නිකන් කටවචනෙන් ඔප්පු කරන එකක් නෙමෙයි. සාක්ෂි සහිතව මට ඔප්පු කරන්න ඕනේ මේ අම්මලා සදාකාලික නෑ, මේ අම්මලත් මැරෙනවා කියලා. ඉතින් අතීතයේ ඒ අම්මලා ටික මැරෙන එක මමත් පිළිගන්නවා. ඉතින් ඒ අය මැරුණා තමයි. හැබැයි මෙයාලා මැරෙන්නේ නැහැ. දැන් මේ අම්මා ලෙඩ වුණා කියලා මේ අම්මත් ලෙඩ වෙන්නේ නැහනේ. මේ අම්මට සමහරට මරණකම්ම කැස්සක් හැමිරිස්සාවක් නැතුව ඉන්න පුළුවන්.
අපේ අම්මා කොහොමද කියන්නේ මේ මම ලෙඩ වුණු නිසා මේ අම්මලා ලෙඩ වුණු නිසා මේ අම්මටත් හිමිරිසාව හැදෙනවා කියලා. ඒකෙන් මම පිළිගන්නේ නෑ මේ අම්මලා හැම ෂේ වෙන්නේ නෑ. කොයිද පේන්න බෑ මේ අම්ම දැන් මං උදේ මෙතෙන්ට වාඩි වුණාට පස්සේ මේ අම්ම මම බලහින එක කෙස් ගහක්වත් අඩු වුණ නෑ, ෂේ වුණ නෑ. ඒ හිටපු අම්ම මේ විදිහටම ඉන්නවා. කිසි අඩුවක් නෑ. අනාගතේ හෙට දවසේ මොනවා වෙයිද කියලා කොහොමයි අපි කියන්නේ හරියටම? හෙට හරි මේ අම්මලා හෙට වයසට ගියේ නැත්තම්? වයසට ගියේ නැත්තම්? ඔයාලා ඔහොම නෙවෙයි. ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ අම්මලා මේ අම්මලා මැරෙනවා කියලා මට ඔප්පු කරන්න බෑ ඔයාලට සාක්ෂි සහිතව. කොහොමද සාක්ෂි සහිතව මේ අම්මලා මරලා මිසක් වෙන ක්‍රමයක් නෑ මැරෙන බව පෙන්වන්න මට සාක්ෂි සහිතව පෙන්වනවා නะ. ඔයාලට තියෙන්නෙම නෑ නෑ සාංශ මේ අම්මලත් මැරුණනේ. මේ අම්මලා මැරුණු නිසා මේ අම්මලත් මැරෙනවා. ඔය න්‍යාය හැර වෙන එකක් නෑ ඔයාලට. නෑ කන්න ඕනේ නෑ. කන්න නැතුව ඉන්න පුළුවන්. එහෙමනම් චෙක් කරලා බලන්න ඕනේ මේ අම්මට සති දෙකක් විතර කණ්ඩ නොදී තියලා බලන්න ඕනේ ඇත්තටම කෑවේ නැත්තම් මැරෙනවද කියලා. අන්න එහෙම පරීක්ෂණයක් කළොත් මම තේරුම් ගන්නවා හරි කන්න නැතුව හිටියොත් මේ අම්මා මැරෙනවා කියලා. නැතුව ඔය අම්මා එහෙම කටින් කිව්වට මම පිළිගන්නේ නැහැ. මට ඒක කරලාම බලන්න ඕනේ. මාස සති දෙකක් කණ්ඩ නොදී ඉඳලා බලන්න ඕනේ. ඔන්න කණ්ඩ නොදී ඉඳලා සමහර සති දෙකක් යනකොට නොමැරි සිහි නැති වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ අම්මා සදාකාලිකයි කන්න දුන්නේ කියලා මැරෙන්නේ නැහැ. ඒ අම්මන කියන්නේ හොඳයි මන් දැන් දහම් කාරණට එන්නම්. අම්මේ මේ ඔයාලා තේරුම් ගන්න මේ පවතින වර්තමානයේ පවතින හා අනාගතේ ඔයාලා ශාස්ත්‍රයක් අහන්න ගියත් අතීතේ සිද්ධි ටික කියන්නේ හරිද බොරුද කියලා තේරුම් ගත්ත හැකි ඔයාලට. හැබැයි අනාගතය ගැන කියන දේවල් ඇත්තද බොරුද කියලා ඔයාලට තේරුම් ගන්න විදිහක් නැහැ. රැවටෙන්නම වෙනවා. ඒක පිළිබඳ ෂුවර් එකක් නැතුවම තමයි එක්ක පිළිගන්න වෙන්නේ. ශාස්ත්‍රයක් අහන්න ගියොත් එහෙමනේ අතීතේ ටික නම් ඔන්න හරිද බොරුද කියලා අපිට කියන්න පුළුවන් අපි අතීතය දැකලා තියෙන නිසා. හැබැයි තාම පහළ නොවුණු අනාගතය කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එයා කියන්නේ ශාස්ත්‍රකාරයා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. අන්න ඒ වාගේ අතීතයේ පිළිබඳව අපට සාක්ෂි තියෙනවා. හැබැයි අතීතයේ මැරිච්ච මිනිස්සු දැකපු නිසා අතීතයේ පිළිබඳ අපට සාක්ෂි තියෙනවා. වර්තමානයේ දැන් මේ ඉන්න මිනිස්සු මැරෙයි කියලා හෝ අනාගතයේ පහළ වෙන මිනිස්සු මැරෙයි කියලා හෝ භෞතික සාක්ෂි අපිට නැහැ. භෞතික සාක්ෂි නැහැ. භෞතික සාක්ෂියක් තියෙනවා නම් මරලම බලන්න වෙනවා. වෙන සාක්ෂියක් නැහැ මැරෙන බව කියන්නේ. ඔයාලගේ සාමාන්‍ය පටු ආකල්පෙන් එළියට ඇවිල්ලා ඔයාලා හිතනද මම සදාකාලිකයි කියලා දෘෂ්ටියක් ගත්තු කෙනෙක්. ඔය අම්මලා දහම දන්න නිසානේ ඔය අම්මලා එක එක ක්‍රම වලින් කියන්නේ මේ අම්මලා නිත්‍ය නැහැ මැරෙනවමයි කියලා. මම හිම දහම දන්න කෙනෙක් නෙමෙයි. මම සදාකාලිකයි කියන දෘෂ්ටිය ගත්තු කෙනෙක්. එතකොට මට මේක මේ අම්මලා මැරෙනවා කියන එක ඔප්පු කරනවා කියන එක සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාලට තියෙන එකම එක ක්‍රමයයි මොකක්ද? මේ අම්මලා මරලා පෙන්නන එක මේ මැරෙනවා කියලා. වෙන ක්‍රමයක් නැහැ. ඔයාලා මොනවා කිව්වත් ඒ දේ එහෙම නොවෙනවා කියලා මම ආපහු ඇඟිල්ල උස්සලා කියනවා. ඔයාලා කටින් කියන දේවල්නේ. ඔයාලට සාක්ෂි නැහැනේ ඔප්පු කරන්න බෑනේ භෞතික වේදේ. එතකොට මේ කාරණේ ඔයාලට තේරුණානේ. හැබැයි ඔයාලා හැමෝම එකදු මිනිහෙක්වත්
එච්චර දැඩි දෘෂ්ටිවක ඉන්න පුළුවන් මිනිස්සෙක් වුණත් හැම මොන ආගමේ වුණත් ධර්මය දන්නවා හෝ නොදන්නවා වුණත් මිනිස්සු මැරෙනවමයි කියන එක සම්බන්ධව ප්‍රත්‍යක්ෂයි. එකට ආය මේ උත්තර නැහැ ඒ කතාවට. ක්‍රිස්තියානි මිනිහෙක්ද මුස්ලිම් මිනිහෙක්ද බෞද්ධයෙක්ද මොන ආගම ඇදහුවත් මොන ජාතියේ වුණත් ඒ මිනිස්සයා උපදින හැම මිනිස්සෙක්ම මැරෙනවා කියන බවට එයා ඒක පිළිගන්නවා. ඒක එයා පිළි නොගෙන ඉන්නේ නැහැ. ඒක එහෙම වුණේ මොකක් නිසාද? අතීතයේ මැරිච්ච මිනිස්සු 500ක් නැත්තම් සාමාන්‍ය 50ක් 60ක් විතර දැකලා. ඔයාලට තේරෙනවද ඔයාලට විශේෂ නැති වුණු තැනක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් මේ පුංචි දෙයක් දැකලා එන්න පුළුවන් කියන එක? ඒක කොහොමද උනේ කියන එක පිළිබඳ අපිට අදහසක් නැති වුණාට අපිට දැන් එහෙම වෙලා තියෙනවා කියන එක තේරෙනවනේ. හිතන්න මම වෙන ලෝකෙකින් නিত্য වූ ලෝකෙකින් ඇවිල්ලා මම මෙතෙන්ට බැහැලා මේ අම්මලා නিত্যයි කිව්වොත් තමයි ඔයාලට ඔප්පු කරගන්න බැරි. පැහැදිලිද? හැබැයි වෙනසක් නැතුව අපි හැමෝටම මේ ඉපදිතු මිනිස්සු මැරෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇවිල්ලා තියෙන්නේ අතීතයේ 50ක් 60ක් මැරෙන එක බලාගෙන ඉඳලා. කොහොමද අපට එහෙම කියන්න පුළුවන් උනේ? මෙයාලා මැරෙනවා නම් මෙයාලත් මැරෙනවමයි කියලා. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ආවේ ධර්මී ඉගෙනගෙන නෙවෙයි. ධර්මීය දන්නේ නැති මිනිස්සුන්ටත් ඒක තියෙනවා. නාම රූප, පටිච්ච සමුප්පාද, කර්මඵල මෙවුවා මුකුත් දන්නේ නැති මිනිස්සුන්ටත් මේ අය සදාකාලික නැහැයි කියන දෘෂ්ටිය ඇවිල්ලා තියෙන්නේ, අනිත්‍යයි කියන දෘෂ්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඒක විශ්වාස කරන්නේ 50ක් 60ක් මැරෙනවා බලාගෙන ඉඳලා. ඔයාලා තේරෙනවද මේ ලෝකේ අපිට හිතාගන්න බැරි දේවලු සිද්ධ වෙනවා කියලා? කෙනෙකුගේ දැඩි දෘෂ්ටියක් පුංචි කාරණා ටිකක් දැකීමෙන්ම වෙනස් වෙලා යනවා කියන එක. ඔයාලා මේ ලෝකෙට උපදිනකොට මිනිස්සු මැරෙන බව දැනන් හිටියේ නැහනේ. අර දැන් මං හිටියා වගේ තැනක හිටියා ඔයාලා. හැබැයි ඔයාලට ප්‍රත්‍යක්ෂ අවබෝධය ආවේ මේ අවුරුදු මේ මාස 5600 මිනිස්සු 50ක් 60ක් මැරෙනවා බලාගෙන ඉඳලා. තේරුණාද? එහෙමනම් මේ ලෝකේ ඔය කියන මායා තුන දිහා මේ මායා තුනක් කලන්නේ ලස්සන මලක් පෙන්වන්නද? ඔය මායා තුන කරන මායාවල් 50ක් 60ක් කරන කල් ඒක දිහා බලාගෙන හිටියොත් මේක මායාවක් මයි කියලා ඔයාලට ප්‍රත්‍යක්ෂ වෙන්න බැරිද? පුළුවන්නේ. මායාවල් ඔයාලා හිතන්නකෝ ඒ වගේ මැජික් සම්දර්ශන 50කට 60කට යනකොට ස්ටේජ් එකේ කෙරවලේ ඉඳලා මෙයා මායාව කරන හැටි බලාගෙන ඉන්න ඔයාලා. එතකොට ඒවා 50කට 60කට විතර යනකොට ඔයාලට මේ මායාව සම්බන්ධව ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඔයාලා නන් නෙවෙයි පර්ස් එකේ රුපියල් 1000ක්වත් අදින්නේ අර මල මිලදී ගන්න. ආය මේ හෙල්ලෙන්නේවත් නැහැ. විශ් ආය මොන විදිහටවත් තර්ක කරන්න යන්නේ නැහැ. ඒක වුණේ සම්දර්ශන කීපයක් බලලා එහෙම වෙන්න පුළුවන් ඔයාලට. එහෙමනම් මේ ලෝකයේ ඇත්ත ඇති සැටියට ප්‍රායෝගිකව අපිට යම් පුංචි කාලයක් පුහුණු කිරීමකින්ම මේ ලෝකයේ ඇත්ත ප්‍රත්‍යක්ෂ කීමේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ඥාන දර්ශනයක් තුළ ඇත්ත දකින දර්ශනයක් තුළ අපේ සිහිය යම් පුංචි කාලයක් පැවැත්වීමෙන්ම අඩුම දවස් 7ක් හරි වැඩිම අවුරුදු 7ක් හරි මේ පුංචි කාලයක් ඇතුළත මේ දර්ශනය දැකීමෙන්ම අපට ප්‍රත්‍යක්ෂ ඥානයක් පහළ වෙන්නට පුළුවන්මයි. එහෙනම් අපි බය නැතුව මේ ප්‍රායෝගිකව මේ ඇත්ත දකින්න දැන් උත්සාහවත් වෙමු. දැන් ඔන්න භාවනාව. ඇත්ත තේරුණානේ. දැන් අර ඔක්කොම දන්න ධර්මයේ පැත්තකින් තියන්න. ඔය අර පටිච්ච සමුප්පාද, චතුරාර්ය සත්‍ය ආදි වශයෙන් ඔයාලා ඉගෙන ගත්ත ඔක්කොම එපා. දැන් ඔයාලා දන්නේ කාරණා කීපයයි. මොනවද? මැජික් තුනක් තියෙනවා. ඒකේ ලස්සන මලක් පෙන්නලා අපිව රවට්ටලා අපිව සංසාරේට අරන් ගියා. හැබැයි දැන් මේ ඇත්ත මේ කරන මායාවල් තුන නැවත නැවත බලන් හිටියොත්
පණහක් හැටක් හරි බලන් හිටියොත් මේක මායාවක් බොරුවක් කියලා අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. හිතන්නකෝ ඔය මායාව කරන එක දකින්න නැතුව මැජික් සම්දර්ශනයේ මැදදි ඔයාලා හෝල් එකට ඇතුල් වුණොත්, දැන් මල මවලා හොලෝමින් ඉන්න වෙලාවක ඇතුල් වුණොත් ඒත් ඔයාලා දන්නවනේ මේක බොරුවක් කියලා. ඒත් ඔයාලා දන්නවනේ මේක බොරුවක් කියලා. දැන් මැජික් එක කරන්න ඉස්සර වෙලා ඔයාලා ඉස්සර හෝල් එකට ඇවිල්ලා ඉඳන් හිටියත් කරන්න ඉස්සර වෙලක් දන්නවනේ. දැන් මූ දැන් ඊළඟට මවලා පෙන්නන්න හදන මල බොරුවක්මයි කියලා. එහෙනම් දැන් මල මවන්න ඉස්සර වෙලක් දන්නවා මල මායාවක්මයි කියලා. මැවිලා තියෙන මලක් එක වැරදක්වත් ඔයාලා දන්නවා එක මායාවක්මයි කියලා. මීට ඉස්සර වෙලා යා කරපු අතීත මායාවල් ටික මල් ටික සිහි වුණත් ඒකත් මායාවක් කියලා ඔයාලා දන්නවා. එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලයේම මේ වෙනකොට කළ මලුත් දැන් කරලා තියෙන මලත් අනාගතේ කරන්න හදන පෙන්වන්න හදන මලත් මේ ඔක්කොම මල් මායාවක්මයි කියලා ඔයාලට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඔය තුනෙන් එකකට හරි ඔයාලා රැවටෙයිද? මේ වෙනකම් කරපු මැජික් වලට රැවටෙයිද? හිතන්නකෝ දැන් මේ වෙනකන් අද තමයි ඔය මායා දර්ශනේ දැනගත්තේ. මේ වෙනකන් රැවටි රැවටි සල්ලි දීදී අර මල් ගන්න උට්ටු වුණා. හැබැයි දැන් ඉඳලා අර අතීතයේ රැවටිච්ච තැන් ගැන සිහිපත් වෙනකොටත් ආයේ රැවටෙයිද? අතීතයට සිත ගියත් රැවටෙයිද? රැවටෙන්නේ නැහැ. ඒ ඔක්කොම මායාවල් කියලා දන්නවා. අතීතයේ දැකපුවා මම රැවටිලා සල්ලි දීලා ගත්තුවත් ඔක්කොම මායාවල් කියලා දන්නවා. අනාගතයේ තව තව කොච්චර මල් මැව්වත් එව්වත් මායාවල් කියලා දන්නවා. දැන් මේ ඇස් දෙක ඉස්සරහම අවලා තියෙන මලත් මායාවක් කියලා දන්නවා. තුන් කල්හිම පවතින්නේ එකම මායාවක්. ඇත්තටම මායාකාරය ගාව තියෙන්නේ ඉපදෙන බිදෙන වැලි කැට ටිකක් විතරයි කියන එකත් ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා මැජික් සම්දර්ශන ටිකක් බලපුවාම. දැන් මැජික් බලමු. දැන් මැජික් බලන කාලේ. හරි. දැන් ඔයාලා ගොඩක් වෙලා ඉඳගෙන හිටපු හින්දා දැන් අපි සක්මනට බහිනවා. දැන් ඕන් අද අලුත් සක්මන් භාවනාවක් මං කියලා දෙනවා මෙන්න මේ මායාව හඳුන ගන්නට. දැන් අම්මලා අපි හිතමු මේ ටයිල් පොලව දැන් මං ගන්නම් ඈ උදාහරණයට. මෙතන ඉඳලා අතෙන්ට සක්මන් කරන කෙනෙකුට මේක තේරුම් ගන්න. මෙතන ඉඳලා අතෙන්ට සක්මන් කරන කෙනෙකුට අපි කියමු ටයිල් කැට 50ක් විතර හම්බ වෙනවා. ටයිල් කැට 50ක් විතර හරි ගැඹුරු එකක් නෙමෙයි මේ කියන්නේ. ටයිල් කැට 50ක් විතර හම්බ වෙනවා. හරිනේ? දැන් මේ අම්මා වෙන මොකුත් හිතන්නේ නැහැ. ස්පර්ශය, වේදනාව, ඔය මොකුත් නැහැ හිතන්නේ. දැන් ඔක්කොම අමතක කරලා දාලා දන්නේ නැනේ දැන් අපි. දැන් අපි දන්නේ මැජික් 3 විතරයි. මැජික් 3 නැවත බැලුවොත් ආයෙ රැවටෙන්නේ නැහැ කියන එක විතරයි දැන් අපි දන්නේ. ඒකනේ දැන් වල ඉගෙන ගත්තේ. හරි. දැන් මේ ටයිල් කැට 50 එහාට මෙහාට ඔයාලා ඇවිදිනවා නිකම්ම. නිකම්ම ඇවිදිනවා. ඒ ඇවිදිනකොට ඒක නෙමෙයි භාවනාව ඈ. ඒ ඇවිදිනකොට මේ හැම ටයිල් කැටයක් උඩම ඔයාලා ඉන්නවනේ. මේ හැම ටයිල් කැටයක් උඩම ඉන්නවනේ. ඉන්නකොට හිතන්න ඕනේ මම මේ ටයිල් කැටේ උඩ දැන් ඉන්නවා. දැන් මේ ටයිල් කැටේ උඩ ඉන්නවා. දැන් ඔයාලා මේ මොහොතේ නේ හිතන්නේ. දැන් මේ මොහොත හිතනවා. මේ මොහොතේ ඔයාලා මොකද කරන්නේ? ටයිල් කැටේ උඩ ඉන්නවා. හරි. ඊළඟ මොහොතේ තාය ඒක මේ මං දැන් මේ මොහොතේ ටයිල් කැටේ උඩ ඉන්නවා. දැන් මම මේ මොහොතේ ටයිල් කැටේ උඩ ඉන්නවා කියලා ආයෙ හිතනකොට ඉන්නේ කොහෙද? තවත් ටයිල් කැටයක් උඩමයි ඉන්නේ. හැබැයි ඒ ටයිල් කැටේ උඩ ඉන්නවා. ඊළඟට ආපහු හිතනවා මම දැන් මේ ටයිල් කැටේ උඩ ඉන්නවා. එතකොට මේ ටයිල් කැටේ වෙන්නේ ඉස්සර හැතිබු ටයිල් කැටේ. හිටපු ටයිල් කැටේ. පිටිපස්සේ තියෙන ටයිල් කැටේ. ඉන්න ටයිල් කැටේ. දැන් මේ හිටගෙන ඉන්න ටයිල් කැටේ. දැන් අපි අනාගතේවත් ඉතින් ඊළඟට අඩිය තියන්න තියෙන ටයිල් කැටේ තාම අපි ඉඳ ඒකේ හිටගෙන ඉඳලා නැහැ. හිටපු ටයිල් කැටේ හිටලා ඉවරයි. දැන් අපි හිතන මානසිකාරය, අපි හිතන ටයිල් හිතන මානසිකාරය මෙතන මේ ටයිල් කැටේ උඩ මම දැන් ඉන්නවා. මේ ටයිල් කැටේ උඩ මම දැන් ඉන්නවා. ඔය සිතුවිල්ල විතරයි. ඇවිදින එක ගැන හිතන්නේ නැහැ. ඇවිදින එක ගැන හිතන්නේ නැහැ. මේ ටයිල් කැට උඩ මං දැන් ඉන්නවා. මේ ටයිල් කැට උඩ මං දැන් ඉන්නවා. මෙතන මම ඉන්නවා. මෙතන මම ඉන්නවා. මෙතන මම ඉන්නවා කියලා තමයි ඔයාලා හිතන්නේ. පැහැදිලිද? මේ ගැඹුරු එකක් ඈ.
තේරුණාද ඔය කියපු එක? හුදෙක් එහාට මෙහාට සක්මන් කරනවා, කිසිම ආයාසයක් නැහැ. සාමාන්‍යයෙන් එහාට මෙහාට සක්මන් කරන ගමන් ඇවිදින එකට සිහිය තියාගන්නත් එපා, පොළව පෑගෙන එකට සිහිය තියාගන්නත් එපා, කිසිම දෙයකට සිහිය තියාගන්න එපා. නිකන් ඔයාලා හිතන්න, නිතරම සිතුවිල්ලක් හිතන්න, මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මේ ටයිල් කැටේ උඩ ඉන්නවා, දැන් මිදුලෙන් සක්මන් කරන්නේ, මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මෙතන ඉන්නවා. ඒක දිගටම හිතනවා, දිගටම හිතනවා, මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මෙතන ඉන්නවා, මම දැන් මෙතන ඉන්නවා. අතරක් නැතුව ඒක හිතනවා. ඒක හිතන්නේ හැබැයි සිහියෙන්. මම දැන් මෙතන ඉන්නවා කියන්නේ වාක්‍යයක් නෙවෙයි. ඔයාලා ඇත්තටම කරන දේ තමයි ඒ හිතන්නේ. මම දැන් මෙතන ඉන්නවා. ඒකනේ. ආපහු මම දැන් මෙතන ඉන්නවා. ආපහු මම දැන් මෙතන ඉන්නවා. දැන් ඔයාලා එහාට මෙහෙට ඇවිදිනවද? නැහැ. ඇවිදින එකේ සිහිය නැහැනේ. ඔයාලගේ දැන් සිහිය පවත්වන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන සිහියක. පුළුවන්ද පවත්වන්න? දැන් බලාගෙන ඉන්න මට පේනවා මේ අම්මලා එහාටත් යනවා මෙහාටත් යනවා කුරුමිනියෝ වගේ. මං අහනවා අම්මේ මොකද මේ කරන්නේ? ස්වාමීන් වහන්සේ මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. අහනහන වෙලාවට මේ අම්මා කියන්නේ මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. හැබැයි බලාගෙන ඉන්න මට තේරෙනවා මේ අම්මා එහාට මෙහාට ඇවිදිනවා. හැබැයි ඒ අම්මගෙන් අහපුවාම කියනවා මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. ඒ අම්මගේ සිහියේ තියෙන්නේ මම මෙතන ඉන්නවා කියන සිහිය. බලාගෙන ඉන්න මට පේනවා ඒ අම්මා ඇවිදිනවා කියන එක. එතකොට මම ඒ අම්මත් එක්ක තර්කයක් ගන්නවා. ඔය අම්මගෙන් මං අහන වෙලාවේදී ඔය අම්මා කියන්නේ මම මෙතන ඉන්නවා කියලා. ඔය අම්මා දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ, බොරුනේ කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම මෙතන ඉන්නවා. මං දැන් මෙතන ඉන්නවා. මං දැන් නෑ නෑ අම්මේ. ඉතින් ඔය අම්මා ඇවිදිනවා, එහෙට මෙහෙට යනවා, අතන ඉඳලා මෙතෙන්ට ආව මං දැක්කා, මෙතන ඉඳලා අතෙන්ට යනවා දැක්කා. එතකොට ඔයා අම්මා අහනහන තැනදී හැම අහනහන වෙලාවෙදී කියන්නේ මම මෙතන ඉන්නවා, මම මෙතන ඉන්නවා. නෑ සාස මං ඇත්තමයි කියන්නේ. මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. කොතනදී ඇහුවත් මේ අම්මා කියන්නේ මම මෙතන ඉන්නවා. ඒ අම්මගේ සිහිය තියෙන එතන. එතකොට මම කියනවා නෑ අම්මේ, ඔයා අතන ඉඳලා මෙතෙන්ට ආවා. අන්න එතකොට කල්පනා කළවන මං අතනත් හිටියා. අතනත් හිටියා. අතනත් හිටියා. අතනත් හිටියා. ආයේ ඔක්කොම ටික එකට එකතු කරපුවාම එහෙනම් මං එතන ඉඳලා මෙතෙන්ට ආවා වෙන්න ඇති. එහෙම සිහියක් නෑ ඔයාලට. ආ එහෙනම් එහෙම වෙන්න ඇති. ඔයාට එහෙනම් එහෙම පේන්න ඇති. ඒ ටික ඔක්කොම එකතු වෙපු නිසා. මම නම් කළේ හැම වෙලාවෙම මෙතන හිටියා. මෙතන හිටියා. මෙතන හිටියා. එච්චරයි. දැන් ඔයාලා ඇවිද්දද? තේරුණා නේද මේ ගැඹුරු භාවනාවක් ඈ? මේ මායාව තග්ගාලා ප්‍රත්‍යක්ෂ කරගෙන සංසාරෙන් ගැලවෙන්න පුළුවන් සරලම භාවනා ක්‍රමයක් මේ කියලා දුන්නේ. හොඳයි, එහෙමනම් දැන් අපි මේ සක්මන් භාවනාවට සූදානම් වෙමු. දැන් ඔයාලා ගොඩක් ගැඹුරු සක්මන් භාවනා කරලා ඇති. මං අර භාවනා රසටහන් වල ගොඩාක් ගැඹුරු සක්මන් භාවනාවක් කියලා දෙන අනිත් ස්වාමීන් වහන්සේලාත් කියලා දීලා ඇති. හැබැයි අද මේ ඔක්කොම අමතක කරලා ඔයාලට තේරෙනවානේ මේක ඇතුලේ යමක් තියෙනවා කියලා. මේ මොහොතේ මෙතන මේ තනිකරම සතර සතිපට්ඨාන භාවනාවක් මම මේ කියලා දෙන අදාළ එකක්. මේ මොහොතේ මෙතන මම ඉන්නවා. එච්චරයි මම හිතන්නේ. මම මෙතන ඉන්නවා. වතුරාලා මනසිකාර කරන්නේ මොකද්ද? ඒක දැන් අර අරහං 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 කියලා අතරක් නැතුව වඩන්නේ. ඒ වාගේ මෙතන මම ඉන්නවා. මෙතන මම ඉන්නවා කියන එක අතරක් නැතුව වඩන්න ඕනේ ඔයාලා. හැබැයි ඒක නිකන් වචනෙට සීමා වෙන්න බෑ. ඔයාලට දැනෙන්න ඕනේ මෙතන මම දැන් ඉන්නවා. ඒක ඇඟත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මෙතන මම දැන් ඉන්නවා. මෙතන මම දැන් ඉන්නවා. මෙතන මම දැන් ඉන්නවා. මෙතන මම දැන් ඉන්නවා. එච්චරයි. කොතනකදී හරි ඔයාලට කවුරු හරි අහුවොත් මොකද කරන්න කියලා මෙතන මම දැන් ඉන්නවා. එතන තමයි ඔයාලගේ සිහිය තියෙන්න ඕනේ. මෙතන මං දැන් ඉන්නවා කියන එක. හුදෙක් එහෙට මෙහෙට ශරීරය යනවා. ඒක ඔයාලට අදාළ නැහැ. ඇවිදින මං ඇවිදිනවා කියන එකේ නෙමෙයි සිහිය පවත්වන්නේ. මං ඉස්සරහට යනවා කියන එකේ නෙමෙයි සිහිය පවත්වන්නේ. මෙතන මම දැන් ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඒකමයි මනසිකාර කරන්නේ. මං මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඒක හොඳට ශරීරයට සිහිය තියාගෙන තමන්ගේ ඉන්න තැනට සිහිය තියාගෙන මෙතන මම ඉන්නවා. මෙතන මම ඉන්නවා කියලා හැම වෙලාවෙම හිතන්න ඕනේ. හිටපු තැන් ඉන්න තියෙන තැන් හිතන්න යන්න එපා. මෙතන දැන් ඉන්නවා කියලා වර්තමානයේ ඔබ දැන් කරන ක්‍රියාවේ සිහිය පිහිටවන්න. ඔබ දැන් කරන ක්‍රියාව මොකද්ද? මෙතන දැන් ඉන්න එක.
මෙතන දැන් ඉන්න එක, මෙතන දැන් ඉන්න එක, එච්චරයි. බලන්නකෝ කරලා අමාරු වුණොත් ඔකට තව ක්‍රම තියෙනවා කරන ක්‍රම.